राशिचक्रे अटवन राशिय लग्नाधिपति कुजग्रहयවත් අඟහරුව වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නය හිමිනේ ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ මේ වසරේ අවසාන භාගයේ ඒ කියන්නේ දෙවෙනි අර්ධයේ පළවෙනි මාසයේ එහෙමත් නැත්නම් වසරේ 2022 වසරේ 7 වෙනි මාසයේ ජූලි මාසය ඔබට කොහොමද වෘශ්චික ලග්න හිමිනේ කොහොමදත් කියන රටා මොකද ලග්න පලාපල කතනයකට එහා ගියද මත ලග්න පලාපල කතන ඕනතරම් YouTube එකේ තියෙනවනේ මම මේ කරන්නේ ලග්න පලාපල සමග ඔබට මේ මාසේ වෙන්න තියෙන සුභ අසුභ සියල්ලත් එක්ක අසුභ දේවලුත් සුභ කරගනිමින් මාසෙම සුභ කරගන්නේ කොහොමද කියන කතා කරන. ඒකයි මෙතන පොඩි වෙනස්කමක් තියෙන. අර සුපුරුදු ලග්න පලාපල ඔබට ඕන තරම් අහන්න පුළුවන්. YouTube එකේ තියෙනවා, TV වල කියනවා, පත්‍රයේ තියෙනවා. එහෙනම් මම වෙනසක් මේ කරන්නේ. ඒ පලාපල මතින් ඒ සියල්ල අසුභ දේවලුත් වෙනස් කරගන්නේ කොහොමද? මුළු මාසෙම සුභ කරගන්නේ කොහොමද කියලා අපි කතා කරන්න යන්නේ. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මේ අසුභ දේවලුත් කියවේ. සුභ දේවලුත් කියන. හැබැයි මේ සුභ කොහොමත් සුභයිනේ. अभी अशुभ देवल अभी वेनस् पुलवा ज्योतिष अरमुन नम वेनवा वेनवा मैकल अत्यार दाने ज्योतिष अदे दिन वेनवा नोदेन दिन हिटियो इक वेनस्कन पुलवा ज्योतिष वाटना आगम ये वेरदे अशुभ देवल वेनस्कन पुलवा इक पीली व्यक्ति हेमनबट ओबट हितल मदल कर पुलवा यम से दम्मी बन व्यसक वहिन्नगीला ओबट देन ओबट हितल कुड़े करंगी व्यस नतमी अन्न पुलवा अन्य वगैतम ज्योतिष ඔබට උපයෝග කරගන්න පුළුවන් ජීවිතේට. ඒක නිසා මේ ජූලි මාසය ඉතාමත් විශේෂයි. මොකද මේ විශේෂ මාසයක් කියන්නේ 2022 වසරේ අප්‍රේල් මාසයේ හැරුණාම විශේෂ ග්‍රහමාරු රසක් සිදුවන මාසයක් තමයි ජූලි මාසය කියන්නේ. ග්‍රහමාරු ගහ ගමන් වක්‍රවීම එතකොට වක්‍ර ගමනේ වෙනත් රාශිගත වෙන විශේෂයෙන්ම මේ කාලය පස්සේ බුධ මාරු දෙකක් මේ මාසය තුල සිද්ධ වෙනවා. ඒත් එක්කම සිකුරු රාවි සාමාන්‍ය මාරුවත් එක්කම විශේෂිතම තත්ත්වය තමයි සෙනසුරු ග්‍රහය නැත්නම් ශනි ග්‍රහය වක්‍රගමන ආරම්භ කරන්න ගිය මාසයේ වක්‍රගමනින් කුම්භ රාශිය ඉඳලා නැවත මකර රාශිගත වීමක් සිදු වෙනවා. මේ තාමත්ම සුවිශේෂී දෙයක් වෙයි. මේ රට ලෝකේ පෙරළන තැනක් වෙනවා මේ කාලය. ඒත් එක්කම ගුරු ග්‍රහය වක්‍රගමන ආරම්භ කරන මීන රාශිය තුල මේ ජූලි මාසයේ. එතන මේක ඉතා විශේෂිතයි. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට මේ වෙලාවේ ඔබගේ ලග්නාධිපති කුජ රාහු සමග 6 වෙන්නේ තැම්පත් වෙලා ඉන්නේ. ඉතින් ඒත් එක්කම බුධ සිකුරු සමග 7 වෙන්නේ, රවි 8 වෙන්නේ, චන්ද්‍රයා 9 වෙන්නේ, केतु 12 වෙන්නේ, ශනි 4 වෙන්නේ, ගුරු 5 වෙන්නේ තැම්පත් වෙලා ඉද්දි තමයි මේ මාසේ ආරම්භය. ඊට පස්සේ මේ මාසේ හැම ග්‍රහ මාරුත් එක වෙනස් වෙන ගොඩක් දේවල්. ඉතින් ඔන්න ආරම්භයේදී ඔහම තමයි ඔබට තියෙන්නේ. එහෙනම් ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ වෙලාවේ ඔබට ඔබගේ රැකියා කරන ස්ථානය තුල ඔබට අතිශයින් හොඳ සැලකිලි පිළිගැනීම් සහයෝගය ලැබෙන කාලය. ඒ ඉතාමත්ම පැහැදිලි එක හොඳටම ලැබෙන කාල සීමාවක් මාසේ විශේෂයෙන් මාසේ මුල් දවස් 10 ඔබට දැන් වැඩ කරන්න යන්න ආස හිතෙනවා. හැබැයි ඔබේ කම්මැලිකමක් තියෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලේ ඒක වෙනම කතාවක්. ඒ කම්මැලිකම නිසා හැර නැත්නම් ඔබට එතනට ගියහම හරි ආසයි, හරි ප්‍රසන්නයි තමන් රාජකාරී කරන තැන, රැකියා කරන තැන ඉන්න. අන්න ඒ වගේ තත්ත්වයක් එනවා. ඉතින් ඒත් එක්කම ඔබට මේ තුල අර තරමක් දුරට අපේක්ෂිත දෙයක් කියන්නේ ඔබ ණයක් හැම බලාපොරොත්තු වන රැකියාව කරන ස්ථානය තුල එහෙමත් නැත්නම් ඔබට යම්කිසි දීමනාවක් ඔබට ලබා ගැනීමට මේ ටිකක් ලොකු මුදලක් ලබා ගැනීමට ඔබ බලාපොරොත්තු වුණා නම් මෙන්න මේ කාල සීමාව තුළ ඔබට එය සාර්ථක කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ණය මුදලක්, ඔය ක්ෂණික දීමනාවක්, මොකක් හරි දෙයක් ලබා ගන්න හොඳ කාලය. මේ මාස තුළ මේ දෙක සාර්ථක වීමේ හැකියාව තද බල ලෙස පෙන්වනවා. ඉතින් වෘශ්චික ලග්න හිමියෝ මේ වෙලාවේ තවත් සැලකිලිමත් වෙන්න විශේෂ කාරණාවක් තියෙනවා. මේක හොඳට පොඩ්ඩක් හිතර ගන්න. ඔබ නොසැලකිලිමත් භාවයෙන් නිසා පුංචි පාඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ මං කියවර කම්මැලිකම චුට්ටක් ඉස්සරහට එනවා. ඒත් එක්කම අර උඩින් පල්ලෙන් ඔහේ වැඩ කරලා දානවා. ඔබට කොච්චර අර ඔබට ටිකක් වැඩ ඔබට සහාය ලැබෙද්දී ඔබ අනුන් මැත්තේ ඔබගේ රාජකාරියක් පවර්ලා ඔබ පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරන්න උත්සාහ කරනවා. අන්න ඔය තත්ත්වේ නම් පොඩ්ඩක් මග හැරවා ගන්න. වෘශ්චික ලග්න හිමියෝ මේ ඉදිරි මාස දෙක කාලය ඒ පැත්තෙන් අතිශයම සැලකිලිමත් වෙන. විශේෂයෙන්ම ආවම වශයෙන් මේ මාසේ 18 වෙනිදා දක්වාවත් ඔබ හොඳ සැලකිල්ලෙන් වැඩ කරන් යන්න. ඉතා කල්පනාශීලී වැඩ කරන්න. මොකද ඔබගේ අතපසු වීම නිසා ලොකු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ 18 වෙනිදා දක්වා එයට සැලකිලිමත් වෙන්න. මොකද අර මං කිව්වේ සුබ දේවල් තිබ්බනේ ගොඩක්. ඒ සුබ මේ පුංචි දෙයක් හින්දා අසුබ කරගන්න එපා. ඔබ හැම වෙලේම කල්පනායෙන් වැඩ කරන්න ඕඩින් පල්ලෙන් ආවට ගියර වැඩ කරන්න යන්න එපා කම්මැලි වෙන්න යන්න එපා මේ කාලසීමා තුළ වෘෂ්‍යක ලග්නෙමියෝ මොකද ඔබ හිත දිනන් ඉන්නේ ඉහළ ආයතකෙත් ඔබගේ පහළ ආයතකෙත් අන්නේ මේ දේවල් පළදු කරගන්න යන්න එපා ඔබ විහිං ඒක අතිශයම පැහැදිලිවම කියන්න ඕන ඒත් එක්කම ඔබ රැකියා කරන ස්ථානය තුල ඔබට මේ වෙලාවේ මොකක් හරි තනතුරු ලාභයක් නැත්නම් උසස් වීමක් බලාපොරොත්තු වුණා නම් මේ 18 වෙනිදායින් පස්සේ බය නැතුව ඒකට ආයුධම් කරන්න ඉල්ලීම කරන්න 18 වෙනිදා පහුවෙලා ඇත්ත වශයෙන්ම ඔබට ඒ දේ සාර්ථක බවට ආවම වශයෙන් ඉඟියක් හරි ලැබෙවි. ඒකින්ද විශේෂයෙන් සැලකීමත් වෙන්න වෘශ්චික ලග්නයේ මේ කාල සීමාව තුළ ඒ තත්ත්වයන් නැති කර ගැනීමේ හැකියාව පෙන්눔 කරනවා. තවත් පැත්තකට ව්‍යාපාර කටයුතු වල නියතන වෘශ්චික ලග්නයේ යන මේ කාල සීමාව තුළ ව්‍යාපාර වලින් ඔබට බලාපොරොත්තු වෙච්ච ලාභ ඉපයා ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි වෙනදට වඩා ටිකක් මහන්සිය වැඩි වෙනවා. වෙනදට ඔබ නිකන් සාමාන්‍ය දෙයක් කරලා හම්බ කරන දේ හොයන්න මේ මාසේ පොඩ්ඩක් ඊට වඩා මහන්සි වෙන්න වෙනවා. මොකද ඒකට හේතු වෙන කාරණාව තමයි මේ අර ඔබ වෙනදට දැන් ව්‍යාපාර තුළ ලාභ වැඩිපුර තියන් ඔබ වෙළඳාම් කරාට දැන් පොඩ්ඩක් ඒ ලාභේ අඩුවෙන් තියන් තමයි ඔබට වෙළඳාම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙනම් වෙනදට වඩා වෙළඳාම ජොබ්ටක් වැඩි කරගන්න සිද්ධ වෙනවා. ඒක ටිකක් මහන්සි වෙන්න වෙනවා. මම කියන දේ පැහැදිලි ඇති. මොකද මේ තත්ත්වයත් එක්ක සහ මේ වෙලාවට අධික ලාභ ඉපීමේ හැකියාවක් ඔබ නැති නිසා අපි උපක්‍රමශීලී වෙමු. සුළු ලාභ තියන් ව්‍යාපාරයක් කළා ඔන්න වැඩිපුර වෙනදට වඩා වැඩිපුරේ ව්‍යාපාරයේ වෙළඳාම් වැඩි කරගන්න උත්සාහ කරා. එතකොට ඔබට අර පහුගිය ලාභයේම බලාපොරොත්තු ලාභයේම උපයා ගැනීම හැකියාවක් තියෙනවා. පැහැදිලි? හරි. ඒත් එක්කම වෘශ්චික ලග්න හිමි ඔබට මේ වෙලාවේ විශේෂයෙන්ම ඔබට विवाह जीविते गृह जीविते तुल अभी हम प्रेम संबंध वेनम कथा करमु मेक इकड़ संबंध कथा करना बै गृह जीविते तुल ओब तरमाक आवेगशीलीव हेसरिंड बालन ओब पोड्डक अरे ගෙදර නිකන් අහන්නේ අම්මා අහන්නේ හාමු වගේ ඉන්නවා කියලා කියන්නේ අර ඔබ කිසි දෙයක් නොකර ටිකක් ඔබ පොඩ්ඩක් අනිත් අය ඔබ යටතර ගන්න උත්සාහ කරන කාලය මොකද මමයි මේ වැඩේ කරන්නේ මම මහන්සි වෙනවා රැකියාවට යනවා නෝවා කිකේ මම නැත්තම් මේ වගේ වැඩ කරන මේව කරනවා ඉතින් ඇයි මම මොකද කරන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් වෙන්නුම් කරන පොඩි වැඩක් කිව්වොත් ඔබ කේන්ති යනවා ඇයි මං කරන්නේ ඒවා කියලා අහනවා අන්න ඔය වගේ ගෘහ ජීවිතය තුළ තත්ත්වයක් නම් තියෙනවා ඉතින් ඔබ පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඒක වෙනස් කරගන්න මොකද ඔබට වැදගත් වෙවි නැත්නම් අර ඔබට කවුරුත් නැති වෙවි කාලෙද්දි මම හැම වෙලෙම කිව්වේ ඒකයි මේ මේ ටිකේ ඔබට තියෙන එකම ප්‍රශ්නේ ඔබගේ ආවේගශීලීත්වය කම්මැලිකම සහ අර උඩින් පල්ලෙන් වැඩ කරන් කල් දැමීම සහ ඔළුවට ගන්න කිසි දෙයක් අර හිතන්නේ ඒ ගැන කිසිම සැලකිල්ලක් නැති වෙන එකද නේ. ඒ ටික ඈත් කරගන්න. ඒක විවාහ ජීවිතේට පෞල් ජීවිතේටත් අතිශයම වැදගත් නැත්තම් හිත රිදීම් හිත පළදු වීම වෙලා ඔන්න එහෙම මේ සැමියා බෙද රණ්ඩු වෙලා එක්කෙනෙක් මේ ගෙදරින් ගිහිල්ලා ටික දවසක් ඔන්න තනියම ඉන්න වෙලා ඔන්න ඔය කත්තයක් ඇති වෙන්න පුළුවන්. මොකද අර ඔබගෙන් යුතුයකම් ඉස්ස නොවෙද්දී පුංචි පුංචි ප්‍රශ්න ගැටලු ඇති වෙලා හිත් බිඳීම ඇතිලා ටිකක් තරමක් දුරදිග යෑමේ හැකියාවකුත් පෙන්눔 කරන නිසා අතිශයම සැලකිලිමත් වෙන්න ඔබ අතිශයම සැලකිලිමත් වන්න මේ වෙලාවේ ඔබට මේ தත්ත්වය මග හැරවා ගන්න අනිවාර්යයෙන්ම හිතන්න. ප්‍රේමයේ ආලය කියන කාරණාවලදී වෘශ්චික ලග්නමියෝ මේම දෙයක් තියෙනවා. අර ආදරයේ වැඩිකමට ඔබ අනේකාව ඔබගේ ප්‍රේමවතා හෝ පෙම්වතිය ඕනට වඩා පාලනය කරන්න ගිහිල්ලා ඔන්න ඒ තුල ඔබට මේ සම්බන්ධතාව බිඳීමේ හැකි බිඳී යෑමේ කැඩී බිඳී යෑමේ හැකියාව පෙන්눔 කරන කාලය. ඒ නිසා මෙය වරදක් නෙමේ. හැබැයි මේ වරද කරන්නේ ඔබ. මොකද්ද මෙතන තියෙන්නේ? ඔබ ඕනට වඩා එහෙම කවුරුත් කැමති නැන්නේ සතෙක් පවා තමන්ව කුඩු කරන් තමන්ට අනවශ්‍ය ලෙස නීති රීති දාගෙන ඉන්නකට සතෙක් උනත් අකමැතිනේ. අර ඉන්න ඕනකමට හීලා වෙලා හින්න මැරෙන්න. ඉතින් ඒක නිසා ඔබ ඒ දේ කරන්න යන්න එපා. මොකද මේ වෙලාවේ ඒ ඔබගේ අනුන තීරණ නිසා තමයි මේ දෙයක් බිඳී යෑමේ හැකියාවක් තියෙන්නේ. මේක බිඳුනොත් බිඳෙන්නේ ඒකට හේතු වෙන්නේත් ඔබ. හැබැයි ඔබ අනේකාට පැත්තරේ දේ අර පාස් කරන්න උත්සාහ කරත් ඇත්තම කතාව තමන්ගේ උනත් නිදහස තියෙන්න ඕනනේ එතන. නැත්තම් ගියේ පොඩ්ඩක් අතහැරලා බලන්න. ඉන්න කෙනා රැඳෙනවා, යන කෙනා යනවා. ඒක ඔබ කොච්චර තද කරන් හිටියත් යන. තව තද කරන් ඉන්න එකෙන් තවත් හේතුව තද වෙනවා. ඔබ ඔබෙන් ඔහු හොය නික්මෙන්න. ඒක නිසා යනවනම් යන්න දෙන්න ටිකක් අතහැරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. නිසා මේ වෙලාවේ නම් විශේෂයෙන්ම ඒ වගේ අනවශ්‍ය නීති රීති තමන්ගේ පෙම්වතා පෙම්වතිට දාන්න අනවශ්‍ය ලෙස ඔවුන් යටත් කරන් ඉන්න උත්සාහ කරන්න යන්න එපා. අවශ්‍ය කළා ගෑමියෝ මේ සුළු කාල සීමාව තුළ විශේෂම සැලකිලිමත් වෙන්න ඔබට මේ தත්ත්වය තුළ මේ ඔබගේ සම්බන්ධතාව රැක ගන්න අවශ්‍ය නම් ඔබට ඉවසීම අත්‍යවශ්‍යම සාධකයක් වෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියෝ අතිශයම කල්පනාකාරී වෙන්න ප්‍රේම සම්බන්ධතා බැඳීම් හැම දෙයක් එක්කම බලද්දි අධ්‍යාපනය ගැන ගත්තොත් මේ කාල සීමාව තුළ ඔබට ඉතා වැදගත් කාල සීමාවක්. මොකද අධ්‍යාපනය තුළ ඔබට අතිශයම සාර්ථක වීමේ හැකියාවක් වෙන්නම් කරන ඔබ අර ඉක්මනින් හැමදේම ඉගෙන ගන්න පුළුවන් වෙන කාලයක්. හැමදේම ආවර්ජනය කරන අලුත් විෂය මාලාවලට යන්න අලුත් අය මුණ ගැහෙන්න මේ සම්බන්ධයෙන් අලුත් විදිහේ ජීවිතය අත්දැකීම් මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ විඳින්න. ඒත් එක්කම අර වෙනස් විදිහේ වැඩමුළු වල වැඩසටහන් වල සහභාගී වෙන්න ලැබෙන හොඳ කාලයක්. ඒ තුළ ඔබට ඔබගේ කැපී පෙනෙන්න ඔබගේ වැඩ පෙන්වන්න කාලයක්. ඒ තුළ ඔබට හොඳ දැනුමක් එක්කසු කරගන්න ඔබගේ වෘත්තියට ඒ තුළ වෘත්තියක් කරනවා නම් වෘත්තියට නැත්නම් පොඩි අය ගැන නෙවෙයි මම කියන්නේ මේ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට ඔබගේ වෘත්ති ජීවිතයට මෙය තද බල ලෙස බලපෑමක් ඇති කරන බලපෑම කියන්නේ යහපත් බලපෑමක් ඇති කරන විදිහේ අත්දැකීම් ලැබෙන හොඳ දැනුමක් ලැබෙන කාලයක්. ඒක නිසා මේ වෙලාවේ නම් මේ දේ මගහැර ගන්න එපා. ඔබ නොගිහින් ඉන්න බව ඔබට ලැබෙන අවස්ථාව යම් කිසි ආකාර වැඩමුළු තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ආකාරයක පාඨමාලාවල් ඕවට සහභාගී වෙන්න ඔබට ආරාධනාවක් ලැබෙයි. අන්න ඒ දේවල් මගහැර ගන්න එපා. මේ කාලයේ මෙන්න ලෝකය දකින්න ලෝකය දිනන්න හොඳම කාල සීමාවක් මේ වෘශ්චික ලග්න හිමියන්ට. ඒ දේට නම් හිත දීලා වැඩ කරලා බලන්න හැමදේම සාර්ථක කරගන්න ඔබට හැකියාවක් තිබෙන අධ්‍යාපන කටයුතු හෝ ඒවා වෘත්තියට සම්බන්ධ අධ්‍යාපන කටයුතු ඔන්න වෘත්තිය තුළ උසස්වීම ලබන්න අවශ්‍ය කරන දැනුම සහ අධ්‍යාපන සුසුකම් ලබන්න මේ කාල සීමාව තුළ අතිශයම යහපත් කාල සීමාවක්. එතකොට මේ කුඩා දරුවෝ අධ්‍යාපන ලැබෙන වයසේ ඉන්න දෙමව්පියෝ අහන් ඉන්නවා නම් මේ වෙලාවේ දරුවන්ට හිතෙන්න පුළුවන් මේ දරුවෝ හදාරන විෂයන් ගැන පොඩ්ඩක් වෙනසක් ගන්න. අම්මේ මං කැමතියි තාත්තේ මං කැමතියි මේ වගේ දෙයක් හදාරන්න. මේ වෙලාවේ දැන් ඉස්සර ගොඩක් දැන් නම් අඩුයි දෙමව්පියෝ ඉස්සර කලාව පැත්තට යද්දි දරුවෙක් එහෙම නැත්නම් ක්‍රීඩා පැත්තට යද්දි ඕවා කරලා හරියනවාද ඉගෙනගෙන හොඳ ආණ්ඩුවේ රස්සාවක් ගන්න හොඳ පෙන්ෂන් එකක් ලැබෙනවා. ඔය මතය නෙමේ දද අපේ රට විනාශකරි අද මේ රට මේ තත්ත්වයට අත් කරලා දුන්නේ ඔන්න ඔය දුර්මතය. ඒක නිසා ඒ වගේ බොළඳ දේවල් වලට කරන්න එපා. දරුවා යන්නේ දරුවා දක්ෂ කොයිද ඒ පැත්තට යන්න දෙන්න. දැන් ලෝකයේ පාර තියෙනවා එතන. ප්‍රායෝගික දේවල් වලට තමයි මොන්න දැන් කාලය වෙලා තියෙන්නේ. අර පොතේ පතේ අර සාමාන්‍ය පොතපත දැනුමට දැන් ලෝකය කඩා වැටෙනවා. ඒ පැත්ත නෙමේ. ප්‍රායෝගික දැනුම තියෙන කෙනා ඉහළට එනවා. ඒක නිසා දරුවා දක්ෂ කොහටද යන්න දෙන්න. ඔබ පිටිපස්සෙන් ඉඳලා ඒ කරන දේ වෘත්තිය සුදුසුකම් ලෙසම කරන්න උන්ට දෙන්න. නැත්නම් නිකන් ඒ දේ ආසයි නිකන් හින්දලා ඒකෙන් අයින් වෙන නෙමෙයි. ඒ පැත්තට යනවා නම් ඒකට අවශ්‍ය කරන වෘත්තිය ඒ පැත්තෙන් අවශ්‍ය කරන වෘත්තිය සුදුසුකම් සපුරා ගන්නට ඒ පැත්තේ කරන්න තියෙන දේවල් මොනවාද? දැන් ඒව ඔබ හොයලා බලලා දරුවා ඒ දේවල් කරන්න පොළඹවන්න අතිශයම සාර්ථක වෙන්න පුළුවන් මේ කාල සීමාව තුළ. මේ කාල සීමාව තුළ ආරම්භ කරන දේ මුළු ජීවිත කාලෙටම යහපතක් වේවි. ඒ නිසා ඒ පැත්තෙන් අතිශයම සැලකිලිමත් වෙන්න සෞඛ්‍ය ගැන කතා කරොත් මෙහෙම දෙයක් තියෙනවා. අනවශ්‍ය මානසික පීඩනයක් ඔළුවට දාගන්නවා. ඒක විහිං දාගන්න එකක්. ඔන්න ඔබ ගෙදර එන ඔබ දැන් අපි කියමුකෝ දෙමාපියෙක් කියලා. අම්මා හෝ තාත්තා කෙනෙක් කියලා. ඔන්න දරුවෝ විනාඩියක් දෙකක් පරාක වුණත් ඒක තද බල ලෙස ලොකුවට ප්‍රෙෂර් කරගන්නවා. ඔබ දරුවේ කියන්නේ ඔබ පෙම්වතියෙක් කියමු ඔන්න ඔබගේ පෙම්වතිය එකපාරක් ෆෝන් එක ආන්සර් නොකර හිටියොත් ඔන්න ඒ ගැන තද බල ලෙස කම්පා වෙලා පීඩනයක් ඇති කරගන්නවා. ඔබ රැකියා කරන ස්ථානයේ කෙනෙක් කියමු ඔන්න ඔබගේ රැකියා ස්ථානයේ වෙන කෙනෙක් මොකක් හරි කියන පුංචි වචනයක් අල්ලන් ඔබ කලබල වෙනවා. ඔබට පුංචි වැරදීමක් වුණොත් ඔබ ජීවිතේම නැති වුණා වගේ වෙනවා. අන්න ඔය වගේ තත්ත්වයක් උඩ අනවශ්‍ය මානසික පීඩනයක් ඇති කරන විදිහෙන් රෝගතරකාරී තත්ත්ව ඇඟපතර පණ නැහැ කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ඔන්න මෙහි ඔලුව රිදෙනම් ඔන්න ඔය වගේ තත්ත්වයන් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අන්න අනවශ්‍ය පීඩනය නම් ඔලුවට ගන්න එපා. කලබල වෙන්න එපා. මං කිය ඉවසීම ඇති කරගන්න. නැත්තම් ඒ වෙලාවට ඔබට එහෙම පීඩනයක් දැනෙද්දී ඔබට අවශ්‍ය කරන මොකක් හරි ඔය සින්දුවක් අහන්න නැත්තම් භාවනාවක් කරන්න එහෙම නැත්තම් ටීවී එක බලන්න ක්‍රීඩා තරඟයන් නරඹන්න. පොඩ්ඩක් ඒ වගේ උපක්‍රමශීලී වෙන්න. නැත්තම් ඔබට මේක ලොකු ප්‍රශ්නයක් වෙන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ ඒක ප්‍රශ්නයක් කරගන්න. ඒත් එක ඔබගේ මේ ඉක්මන් කාරීත්වය නිසා රිය පැදවීමේදී විශේෂයෙන්ම අවදාන ස්ථානවල වැඩ කරද්දී ඔය ක්‍රීඩා කරද්දී ඒ වගේ දේවල් වලින් පුංචි තුවාල වීම අනතුරු වීමක් පෙන්눔 කරන නිසා ඉක්මන්කාරීත්වය නම් යන්නේ පාර රාජකාරියට යන්න ඕනේ 8ට නම් වෙනතර යන්නේ 4ට නම් අද 6 මාට්ට පොඩ්ඩක් යන මොකද රටේ තත්ත්වෙත් එක්කත් ප්‍රශ්න තියෙනවානේ. ඒ නිසා දැක්කනේ පහුගිය සතියේ අර තරුණෙක් අපරාධේ හදිස්සියෙන් හින්දා ගිහලා ට්‍රේන් එකට දුවන්න ගිහලා වැටුණා නැති වුණා. අන්න ඔය වගේ අනතුරු සිද්ධ වීමේ හැකියාවක් පෙන්නුම් කරනවනේ. ඒක නිසා කලබල නොවී පොඩ්ඩක් වෙනතර වඩා වේලස්සනින් වැඩ කටයුතු වලට ඔබ එකතු වෙන්න ඔබ යන්න. එතකොට ඒ තත්ත්වය මගහැරවා ගන්න පුළුවන්. ඒත් එකම අර මනස සම්බන්ධයෙන් ඔළුව සම්බන්ධ හිත සම්බන්ධයෙන් වෙන්න පුළුවන් රෝගී තත්ත්වයන් පෙන්වුම් කරන නිසා විශේෂයෙන්ම අනවශ්‍ය කලබලයේ ඇති කරගන්න අතිරුදුර පීඩනයේ තත්ත්වයන් හිත වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ ඒ හින්දා ඔය අනවශ්‍ය කලබලයේ නැති කරගන්න මොන එකයි මේ පුලාම කියන්නේ. ඉතින් එතක මේ තත්ත්වයන් මගහැරවා ගැනීමට පිළිවෙත් ලෙස මේ මාසේ පළවෙනිදාට සමහරට මේ වීඩියෝ එක අහද්දී ඔබ මේ මාසේ පඳ පහුවෙන්න පුළුවන්. එහෙනම් ඊට පහුවෙන්දාට හරි කමක් නැහැ කරන්න. ඔබ ඉර උදාවෙන වෙලාව ඔබට හොයාගන්න පුළුවන් ඒ දිනේ. ඒ කියන්නේ පළවෙනිදාගෙන් පළවෙනිදා ඉර උදා වෙන්නේ කීයද කියලා ඔබට අන්තර්ජාලය ඔබ ඉන්න නගරය ඒ දිනය රට දාලා සර්ච් කරාම ඔබට Google එක කරා හොයන්නත් පුළුවන්. නැත්නම් ඔය මාධ්‍ය ආරාත් කියනවා මේ අද දිනේ සූර්ය උදාව මෙහෙමයි කියලා. එන්නේ සූර්ය උදාව සාමාන්‍ය උදෑසන 6ට ආසන්න වෙලාවක තමයි වෙන්නේ. ඊට පැයකට එකමාරක් විතර කලින් ඔබ නැගිටලා අවදි වෙලා ඔබ හොඳ ඉස්සලා හොඳින් පිරිසුදු වෙන්න. පිරිසුදු වෙලා ඔබ ලිප ගිනි මොලවන්න ලිප දැල්වන්න ගෙදර ලිප දැල්වන්න ඒක දර ලිපක් කරනවා වඩා හොඳයි. නැත්නම් නැත්තම් ගෑස් ලිප හරි කමක් නැහැ දැල්වලා ඒකේ කිරි බතක් සුදු කිරි බතක් සකස් කරන එක වෙන කෙනෙක් ලවා හරි කරන්න කැටලුවක් නැහැ. ඊට පස්සේ ඔබ සාමාන්‍ය ඔබ ආගමික වතාවක් තීරණ කරලා ඔබ ඉඳගන්න මේසෙක ඉඳගෙන ඔබ ලියන්න මේ මාසය තුල ඔබට යන වියදම් ඔබට පුළුවන් ඇස්තමේත්තුවක් ඉදිරියට හදන්න. ඔබට පුළුවන් ඒවා අර ගිය මාසවල වියදම් එක්ක ඔබට පුළුවන් ආසන්න අගයක් හිතා ගන්න. මේක විදිහට ආහාර වලට මෙච්චරයි, ගමනාගමනට මෙච්චරයි, අධ්‍යාපන වලට මෙච්චරයි, වෙනත් කටයුතු වලට මෙච්චරයි ඔහොම කියලා තවත් ඔබට දැරිය හැකි ගාණක් ඉතිරි කිරීම සඳහාත් වෙන් කරලා ඔබ එකතු කරලා බලද්දි ඔබට මේ මාස ජීවත් වෙන්න අවශ්‍ය කරන වියදම ආසන්න අගය ලැබෙවි. ඊට පස්සේ අර සූර්ය උදා වෙන වෙලාවේ සූර්යයා ඒ උදා වෙන පැත්ත බලලා ඔබ ප්‍රාර්ථනාවක් කරන්න. මේ සියල්ල මේ ලෝකයේ සමබරතාවය රඳා පැවතින සූර්ය කිරණ මත එහෙනම් මේ සියල්ල විද්‍යාවෙනුත් ඔප්පුවිච්ච දේ මත ප්‍රාර්ථනා කරන මට මේ මාසය තුළ මම කරන රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු වෙනත් කටයුතු වල හෝ වේවා මම උපයන අවශ්‍ය කරන දේ මේ මගේ ආදායමට සරල ලෙස මට මේ වියදමට සරල ලෙස ඒ ආදායම සකසා ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. යහපත් ප්‍රාර්ථනා මම යහපත් විදිහට ජීවත් වෙනවා කියන එක ප්‍රාර්ථනා කරන්න. ඒත් එකම හිතන්න මේ ලෝකේ අන් අයටත් අවම වශයෙන් බඩගින්නවත් නිමා ගන්න ලැබේවා මේ තියෙන තත්ත්වයක් තුර කියලා ඔය වගේ පුංචි භාවනාවක් යහපත් සිතුවිල්ලක් මේ විශ්වයට මුදා හරින්න. මේක ඔබට විහිළුවක් වගේ දැනෙන්නේ. නමුත් කරලා බලන්නකො මේ අපි අත්දැකීමෙන් කියන දෙයක්. මම කිව්වට පස්සේ 1000 ගණක් කරලා ඒ තුල සාර්ථකත්වයට අත්දැක බලලා අත්දැකලා අපිට කතා කරලා තියෙනවා. ඒක නිසා ඔබත් කරලා බලන්න. ඔබටත් දැනේවි. හිතා ගන්න බැරි විදිහට ඔබට අර ඔබට අවශ්‍ය කරන දේ සපුරා ගන්න ඔබ අර බලාපොරොත්තු වෙච්ච දේ ආදායම ලැබේවි. ඒ අතිශයම යහපත්. ඒත් වගේම පුරුද්දක් වශයෙන් තියාගන්න ඔබ උදෑසන අවදි වුණාම රාත්‍රී නිින්දට පෙර ඔබ සූර්ය පිරිත, කන්ද පිරිත, මෝර පිරිත, චන්ද පිරිත ශ්‍රවණය කරන සජ්ජායන කරන හැමදාම පුරුද්දක් කරන ඕ විනාඩි 20ක් විතර ඒ කෙටි පිරිත්නේ මේවා YouTube එකේ තියෙනවා. ඒක අහන ගමන් ඔබත් කියන්න. එතකොට ඔබට ඕක හැමදාම කරලා බලන්න ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබ අනතුරු වලින් ආරක්ෂා වේවි. ඔබට හිතා ගන්න බැරි විදිහට ඔබට එන ගැටලුකාරී තත්ත්වන විසඳුම් ලැබේවි. හිතා ගන්න පිළිදෙට ඔබ සාර්ථක වෙයි. මේ පුරුද්දක් වශයෙන් කරලා බලන්න. ඒ අතිශයම සාර්ථකයි. ඒත් එක්කම ධම්මචක්කම් පවත්වන සූත්‍රය නිතර ඔබගේ නිවසේ ඔබ ව්‍යාපාර ස්ථානයේ හෝ ඔබ ඉන්න තැන පුළුවන් නම් නිතර ඇහෙන සලසන. ඒකට අවධානය ඔබගේ නොගියර කමක් නැහැ. ඒත් නිතර ඇහෙන සලසන හැම වෙලෙම ලොකු වෙනසක් ඔබ අත්දකිවි. මහා පුදුමයක් ඔබ අත්දකිවි. ඔබගේ ජීවිතය තුළ ඔබ නිවසේ තුළ වෙන සිදුවෙන. තව පැත්තෙන් ගත්තාම මම හැමදාම කියන මේ ග්‍රහ දෝෂ නැති කරගන්න නම් ඒ අපි කරපු අකුසල්නේ. එහෙනම් අකුසල් නැති කරගන්න අපි කුසල් කරන්න ඕන. කුසල් වඩන්න. හැබැයි මේ කුසල් වල තද බල ලෙස හැම දෙයකම සාර්ථකම ලෙස තමයි මර්ධන ක්‍රියා කිරීම. ඒ මොකද්ද? අපි යමක් දෙනවා නම් අපි යමක් කරනවා නම් ඒක අපිට දැනෙන්න ඕන. මේක හරි සුළු දෙයක්. මේක කරලා බලන්න. මම ගොඩ දෙනෙක් දන්නවා මේක. ඔබ මාසේ එක දවසක් තෝරගෙන එක වේලක් निराහාරව ඉන්න. බඩගින්න ඔබට දැනෙන්න ඕන. ඒ निराහාර වේල ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දෙන්න පරිත්‍යාග කරන්න. දෙන්න කෙනෙක් නැත්නම් සතෙකුට හරි දෙන්න විදේශගත වෙලා ඉන්න අය විශේෂයෙන්ම දීලා ඔබ निराහාර වෙන්න. ඔබ කැම්පසල් 20ක් 30ක් 50ක් 100ක් දුන්නත් කමක් නැහැ. ඒ අතර ඔබගේ ආහාර වෙලක් තියෙනවා. ඔබට ඒ බඩගින්න දැනෙන්න ඕන ඒ වෙලේ. අමාරුයි. මොකද වෙලක් බඩගින්න හිටියා කියලා මිනිස්සෙක් මැරෙන්නේ නැහැ. අසනීපාය කරන්න යන්න එපා. आणि तय करला बलान मे करला बलान मेयत अत्थ दाब्बल्ला ජීවිතේ සාර්ථකත්වයක් ගන්න ඔබ හිතා ගන්න බැරිද ඔබේ ජීවිතය හැරොම් ලක්ෂයක් වේවි මේ දේ මේ කරලා බලපු අත්දැකීමෙන් අපිත් එක බෙදාගෙන තියෙනවා. ඉතින් එහෙනම් ඔය දේවල් පොඩ්ඩක් කරලා බලන්නකෝ. එතකොට ඔබට මේ ජූලි මාසේ සුබ දේවල් අසුබ දේවල් දෙකම සුබ ලෙස කරගන්න. නැත්නම් අනුතුරු අසුබ දේවල් තරමක් හෝ අඩු වෙලා සිද්ධ වේවි. මාසේ යහපත් වේවි. ඒ සේම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෘශ්චික ලග්නෙ ඔබට තෙරුවන් සරණයි.